තෙරුවන් සරණයි අද අපි තවත් පාඩ මක්කඔබට ඉදිරිපත් කරඩ බලාපොරොත්තු වෙන්නේ නැත්තන් අපි එකතුවෙලා ඉගන්ඩ සදානම් බෙන්නේ සාමා්‍ය පෙළ විභාග සඳහා සූදානම් මෙෙන් දරුවන්ඩ වගේම කාට ප්‍රයෝජනොත්වෙන විදිී තමී පාඩම් මලා අපි කරගෙනයන්නේ ඒ පාඩම් ටික කාටත්්‍රෝ ජනොත් ෙවල්ලොල ඉන්න කොට හන්ඩ පුුවන් ඒවාගේම ජීවිතේයට එකතු කරගණඩ පුළුවන් විභාගේ සඳහාම විතරක්ට නෙවෙයි අපි කාටත් මේ බුදුදහමිතියෙන් විවිධ කරුණු නිරම්තරෙංවුවමනා කරනවා ඒනිසා මේවට වැඩිහිට අයත් සවන් දෙෙනවා එවගේ වය්‍රීමාවගෙන් තොරෝ මේ නරඹන බවත් අපිට පෙනෙනවා මේ පාඩමට සම්බන්ධ වෙන බව පිදන්න තින් අද නමිත පාඩම් මාලාව අපිට තිබන්නේ දොළොස්වැනි පාඩම ැටලුවන්න මේකයි මේක තමක් ගැටලුවෝක එක තේරුම් ග්ඩ ෝනෙන් ඒවගේ විශෂඳ පමොක්දදි කල තේරුම් ගඩුව. තින් පාඩමයේ ඔබට පෙළපොතේ තියෙන මාතෘකාවවිදිටම බලනුවන සසර දුකත් දුකින් මිඳීමත් උගන්වන බෞද්ධ හේතු පලධර්මය මුලින්ම කියඩුවන මේ පාඩමට ගොඩක්කා කැමතිනෙ. ගොඩාක්කා මේ අමාරුවයි කළලා අත ඇරලාදානු ගොඩක් ළමයි කැමැති නෑ පාඩම ඉග ගන්න එවගෙන සහර ගුරුවරුත් මේ උගන්නන්ට තෙච්චර රුචයක් නෑ වගේ අපිට පේනවා. ඒට මම පාසල් කහිපයක ළමයි කප දෙනෙක් කතා කල්ලා හොයිල වරනකොට අප තේරච්ච දෙයක් තමයි. මේක පාලි වචන ගොඩක් තියෙන පාලි වචන වැඩිහින්ද මතක තියාගණ්ඩ අමාරුයින්යේ නිසා මේ පාඩමට අමාරුයි කියන එක ගොඩක් අය අපට කියල. ඉතිං මේක අමාරුයි තම එක පැත්තකින් හේතු මොකද බුදුදහමි තිෙන ගැඹුරුම පාඩමක් මේ හේතු පලවාදය කියක ගැඹුරුම පාඩමක් බුදුදහමේ උගන්නවන ඒ දර්ශනය උගන්වන ප්‍රධාන මාතෘගවලින් එක හේතු පලවාදේ තින් මම ඔබට යෝජනා කරනවා මේක ඔබ විභාගේ සඳහා පමණක් සෝදානම් වෙන වෙලාවේ මේ කරුණුටික මතක තියාගත්හම ඇති මේ ගැන ගැඹුරින් හොයන් අධ්‍යයනය කරන්න ඔබට වෙනම කාලයක් වෙන කරඩ වෙන මොකද බුදුදහම ගැන විවිධ අවස්ථාවල ලියවෙච්ච කරුණු ගොඩාක් ක අපට දකිෙන්ට ලැබෙනවා. ඉතින් ඒනිසා අපි බලමු මොනද මේ කරුණු කියන එකත් අවධානයට යොමු කර ගනිමු ඉතින් මේ ඒ පො පාටම ොච්ර ආමාරු කියනවාන මල් ග තියනොම පොත්කේපයක් අප පෙන්න්න ොයි මාතෘුකාාවටම ලිය වෙච්ච පොත්ම ල ්‍රේරුකා හාමුර ප රේරු හාදරගේ පා. රිතේ ගැනක් කතා කලා ඔය එකක් ෙතොර මේ විශාල පිටු සංඛ්‍යාවක ියවෙලාතියන්නේ පි්ෂ උපාදය ගැන හේතු පලවාදේ ගැනමේ තව පොතක් අපේ කටුකුරුන්දී ඥානානන් හාමුදුරුවන්ගේ දේශනා ඇතුළත් පොතක් එතකොට මේකති නිත්මී පරිික්ෂ උපාදේ හේතු පලවාදේ ගැන ඒවිතරන්නේ මේ පිටු පන්සීයක හයිසයක කරුණු එකතු කරලා දීවිච්ච පොතක් පරිෂ. එතකොට ඒකයි මංගේ මේක හරි ගැඹුරුයි අධ්‍යනී කරඩ වෙනම යොදා ගඩුවල. ඉතිං ඒනිසා ඔබට මවගේ යෝජනාව තමා සාමා්‍යපෙළ විභාගයට අදාල මේ පිස්සපාදය අවබෝධ කර ගැනීම නෙව පරිිසපාදය ගැන දනුම් පිසපපාදය කියන්නේ මොකක්ද මොවද මිහිතියෙන්නේ කියනෙක විතරක් ඔබ දනගන්න. ඒනිසා මේ අමාරුයි කල අතාරඉඩිපා පඩිසපපාදයත් හරිසාරල අපි ඉග ගණඩ පුුවන් කරුණුටිකක් තමා තිබේ ඉතින් ඒනිසා මේ පඩිසපපාදය අපි මේ විදියට මේ ක ටිකදලා ගනකම ත ෝබට විහග මේ කට සසට හනක් විදිරත් මේ පාවිච්චි කරන්න පුළුවන් පටිස උපාද ලමු අංක එක දිහට අපි ගම්ම පටි්ස උපාදකන්න මොකක්ද ප පාක එකකට කියන නමක් තියෙනවා පටිච්ච සමුපපාද පාදය මේකටම කියන හේතු පලවාද කිය ලත්තියෙනවා එතකො මුල් වසසිෙන් අපි දැනගන්නවා පරිෙක් සෞපාදය හඳුන් වන්න නම් තියන පරිශෞපපාදයට හේතුඵලවා දෙයක් කියලා කිය. එතකොට මේක අමාරු දහමක් කියන එක අපි කොහොමත් තේරුම් ගණ්ඩුවලු. අමාරු ද අමාරු දහමමකද තේරුම් ගැනීමට අවබෝධ කරගන්න මොකොද මේ තේරුම් ගත්ත කියන්නේ බුුවෙන් හරි පසේ බුදුුවෙන් හරි මහරත්තුවෙන් හරි ොුව අබෝධ කර ගැනීම. එනිසා අපි මේ පිළිබඳව පමණයි ඉගෙන ගණ්ඩ බලාපොරොත්තුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තිබෙන වැදකත් කරුල් කීපේ පුත් මේ තුළට ඔබේ දැනුට එකතු කර කණ්ඩෝන කරනවා මොකද බුදුහරු දේශනා කරන එක වෙලාක යෝ පටිච්ච සමුප්පාදන් පස්සති ඔන්න මම මේට කලින් පාඩන් වලදී ඔබට කිව්වා පාිවාකකී පැත්තින පානන් කරගණිගල මේ හරි අමාර්යෝනේ සරල පුහෝම සරල වාක්‍ය. යෝ පටිච්ච සමුපාදම් පස්සති සෝදම්මන් පස්සති. සෝ දම්මං පස්සති. යමෙක් පටිච්ච සවපාදය දකිේද ඔහු ධර්මය දකි. එහනම් පටිච් සවපාදය අවබෝධ කරගත්ත තැනත්තා තම ධර්මය දකියි. ඒවගේම බුදුහාමුදුරුව නැවත දේශනා කරනවා. යෝ පිච් ය පටිශවපාදම් පස්සතිගේ යෝ දම්මන් පස්සති ලඟට යෝ දම්මං පස්සති සෝ පටිච්ච සමුපාදම් පස්ස මුලින්කිව ය පටිසම්පාදම් පස්සති සෝ ධම්මන් පසති යමෙක් පරිිසම්පාදය දකිද ඔහු ධර්මය දකි ඉනග බුදුරදශ යමෙ ධර්මය දකිද ඔහු පටි සම්පාය දකි. ඒක අන්නේ ධර්මය මයි පිසම්පාදයක. ඉළඟට බුදු අර දේශනා කරන තව වැදගත්තුව අක්යක් තියෙනවා. ය දම්මන් පස්සති. හෝමං පස්ස යමෙ ධර්මය දකි දඔහ ම දකි යගෙන බුදුහරු දකික කියෙනෙ දැංහෙෙනනම් බුදුන් දකින්නට නම් පරිිස් සවපද දැනගණඩුවු පරිි සම්පාද දැනගණ්ඩනම් ධමය දැනගණඩුවු ධර්මය දනගත්වොත් පරිි සම්පාද දැනගන්නවා. පරිි සම්පාද දැගත්ව බුදුහර දැනගන්නු. තින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන දැනගැනීමටත් ධර්මය ගැන දැනගැනීමටත් පරිි සවපාද මාත්‍ර වසයංහරිැි දැනගණඩු. නිසයි මට යජනා කරන්නේ මේක අමාරුයි කලලාතාරෙන්ට මේ බල මේ පාලික්ක හරි ලේසින් යෝකයන්න යමෙක් සෝකයන්න නොහු හැම අත්කමතිෙන්නේ. යෝ යමෙක් දකිද ඔහු දකි. යමෙක්ම දකිනවානන් ද පරිශනපාද ඔහ ර්මය දකිනවා. යමෙක් ධර්මය දකින ඔහු බදු හර දකි. ති ඒනිසා මේ අමාරුයි කලා හිතන් එපා බොහම සරල ඉගැන්නීමක් හිතට ඇරගෙන. අප අධ්‍යාපනයට අශ්‍යමී කරුණු ටික එකතු කරගන්න මේක ජීවිතයට ප්‍රෝජනෝ ජීවිතන ප්‍රෝජනෝත්. දැන්මතකොට ඔන්න අංක දෙක විදිහට අපිට දැනගණ්ඩ පුළුවන් බුද්ධ කාලයේ තිබුණ විධ ම විධ මත තිබුණු ඔන්න එක මතත් තමා ඉසර නිර්මානවාදය ඉස්සර නිර්මානවාදේ දෙක පුබ්බය කත හේතුවාදේ. වාදය තුම අහේතු අපපච්චය වාදය දැ බුද්ධ කාලයේ පුදහනරංගි කාලේ මේ විදියේ වාද ගොඩා තිබුණ මේ වාද වලට තමයි ඒකාලේ තිබි්ච බොහෝ ආගම්ම අයිතිවෙන්නේ හැට දෙකක් පමණනාගම් තිබුණයි කියලා පි කෙලෝනේ දෙසටක් කාග දකොට මේ ඉස්සර නිර්මානවාදේ ඔන්න ඒම ගන්නකවා හිටියා ඒ අයිකගේමගදද සියලුදේම ඒශ්වර නිර්මාණවාදයට අයිති නැත්තං මහා බලගතු දෙවියෙක් පෙසින් මවන ලද දේවල් කියලා කිව්වා. ඒක තම ඉස්සර නිර්මාණවාදේයට අයිති ආගම්වල ඉගැන්වීම. දැංවුණනත් තියෙනන සමහරය දෙවියන්ග නිර්මාණ මේ දෙවියන්ගේ කැමැත් මිනිියක් පයවද නොත්තේම ගමක් ැනට ඒකත්දවියන්ගේ කැමැත්ත කෙනන සමහයි. ඒවගේම මනුස්සේ කකාලි මැරුණු තඒකත්දවියන් වහන්සේගේ කැමත් තිස්සර නිර්මානවාද. ට පුද්ේක හේතුවාද සම්හක ෝක පෙරකරපු පාව පරකපු දේ පෙරකරපු දේවල් ල අනු මුව සිදවෙේ අපට ොට කර නෑ කිව්වා. ඒළට හිතු අච්චේවාද සහරක ෝකට හේතු කුන පලකුන ො ඉබයි සිදධ වෙනවා. එහෙම මතවාද තිබුණ. එට මේ දරප බුදුහලගට වෙල්ලා බුදහලොත් මේ ගොඩට ගණ්ඩ මහන්සි ගතා පෙර කර අපේටන කොසල්ලකු සල්ලටනු හැමදේ අයිති කියන අයඇවිල් බදුහරු ඒකොට ගණ්ඩ හන්සේ ගත්තා. හේතු අපපච්චේවාදීන් ඇවිල්ලා ඒකට බුදුහර ගණඩ ත්සා කල හැබැයි බුදුහාමුදුරුවමේ එකකටත් අයිත විච්ච බවක් අපිට පෙනෙින්නේ. බුදුහාදුරුම මේ සියලුම දේවල් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා බදුහාමුදුරෝය ඉදිරි පත්්කරපෙක තමා හේතු පලවාදය කාටවත් ලංවිඩ්ඩ බැරි වුණා මේ අදහස්ස වලට. බලන්ඩු හේතු පලවාදේ තිනෙන වටිනාක හේතු අක් ඇතිනිසා පාලයක් ඇ ගෙසි කැනුට නෑ කියන්න බැ දවියන්ගේ කැමැත්තගැෙනනකි වෙත්න පෙර කරන ලද කර්ම විපාගනෝකි වෙත්නෑ හේතු අක් සහ හේතුවක් නැතු ඉබී සිද් දෙනවාකි විත්න මෙන් හේතු ඇතුව පාලයක් තිබි ඒක තම හේතු පලවාදේ සරලම එකැන්ම සරලම මතකතියාගඩ තියන ක්‍රමවේදේ ඕක ඒතුොට ඔබට ඒටක පැහැදිලි පැහැදිලි වෙනවා මේ හේතු පලවාදයක් මේ කාරණ අටික අපේ හිත්වට එකතු කර ගණ්ඩ මහන්ස ගණ්ඩෝල්. ඉතකොට අපි හේතු පලවාද තමා බුදුහාමුදුරෝ හිදීපත් කරපු උන්වහන්සේගේ දර්ශනය. එතකොට මේකේ ඉතිහාස කතාව අපි දන්නවා මොකත් ද සංජයේ පරිබ්‍රරාජකය අතහැරදා ලගියපු එයා ළඟයි තිබිච්ච දහම අපි ටඒතරම් අපි අරුණට අන්ඩ බෑ කියලා පෝලිත උපතිස්ස කියෙන දෙදෙන අර ගිරක්්ග සමචජ කියයන නාට්‍ය බැලීමින් පසුව ඒකාලි හැටිට තිබිච් මිනිස්සු විනෝධ වෙන තැනක්. එතකොට දැංකාලි තියනොවය කානිවල් වගේ දේවල්. එතකොට කෝලිත උපතිස්ස දෙදෙන මේ සංජයේ පරිබ්‍රාජක අතහැරදාලා ධර්මය හොයාගෙන යනො දෙන්න කතාාවෙනවා. යම් කෙනකුට ධර්මය අවබෝධ වන්න විදිහක් පේනවන යම් ධර්මයක් දකිනවනම් අපි දෙන්නනාපහොමුණ ගැල්ල මේ ගැන හොල ලමු කියේ. තාකරග යාන අ එත උපතිස්ස පරිබ්‍රරාජගයාට හම්බ වෙන අස්සජී මහරහතන් වහන්සේ බොහෝම සංසුම් ගමනින් වඩිනවා පින්ඩ පාත අරගෙන වඩිනවා දැක්ක. ඒ වෙලාවේ උපතිස්ස පරිබ්‍රාජකයා ිට්ට වෙලා ධනිවලදන කල්ලෙ ඉඳල අන්තිමී ්‍යයන ඔබවහන්සේ හරිම ප්‍රියමනාපයි ඔබහන්සේ කාගේ දහමත්ද පිළිපදින්නිකේ ලාහනකොට කියෙනන ම මෑතක මහනුවනේ මහ අතින් මට බුදුහරග බණකයන් ෙක්කර තේරෙන්නේ एक උපති ෙන ෑ මට ො ැනුමත් යන මට පුළුවන් තේරු න්න හන්සේ දන්න ද රලෝ අන්න බහන්සේ තේරණ විදිීරකया ඒවෙලා බුදු ආදුර ගැන है අසජ මහාරහතාන් වහන්සේ තම යර අපිට පාඩන්තියනවා නර්ගාතාවක් ඒේතු හේතු यह දමා හේතු පබවාතतेය සං හේතු තතාගතුවා තේසංචෝ නිරෝධ ඒවාන් වාදී මහා සමන. ඔන්න බදුහාර දශනා कर එක මෙ කියවා. ොකදකිව්වේ ඒ දම්මා හේතුඋපබා යම් කිසි දෙයක් හේතුවකින් හටගන්නවාද එයත් හේතුෝකින් නැතියෙනවද එම කරුණුත් බුදු අරෝදේශනා කරනවා කියනෙ එක පැහැදිලි ක අයිපාර මේ දෙදෙන නැවත උපතිස්සගින් කෝලිතත් තම්බ වෙලා දෙන්න සාච්ඡා කරන බදුහදුුල්ලඟට ෙල්ල මේ හේතු පලවාදී ගැන ධර්මයට සවන් දෙනවා. ති ඒනිසා ඇතකොට ඒ කතන්දරේ අපිට පෝලි උපතිස්ස දෙදෙනගේ සිද්ධිය ටමතිෙන්ද සීපත්වෙන්ඩුවන. ඔය හේතුබලවාදය ගැන අහපුය කතන්දරයේ තවට මේ දෙදෙන තම අප අග්‍රශ්‍රාවකය බවටත් පත්වෙන්නේ. ඒනිසා බොහොම වැදගත් කතන්දරෙකුත් මේ තුළ ගැබ්බවෙලා තිබෙනයි කියලා ඔබ මතක තියාගන්න ටෝල්. ඒවාගේම මේ පිස්සෞපපාදය ඉතාම සරලව පැහැදිලිවම තේරුම් ගණ්ඩ තියන්න තවත් කාරණය තමා හේතුං පටිච් හේතුන් පටිච්ච, සම්භූතන් හේතු බංගා නිරුජ්ජති නිරුද්ජති එතකොට මේ හේතු බංගා නිරුද්ජති. මේකතේ දැව පාලි වැඩි කෙනන කතන්දරේ ද මෙතනත් පාලි වැඩුවෙනගේ පේනවා තින් අපි පාලිියකෙ සේ විතත් ඒතුින් යම් දෙ කටගන්නවාද එහේ තු නැතිව විට සියල්ල නැතිවේ කියන එක තමා මෙතැනින් උගන්න ඉති ඒකත් පි් සෞපාදයට ඔබ මතක තියාගන්න ඕනු. එතකොට පටිසවෞපපාදය ගැන මිතර ලබි කතාකරේ දැන් පටි සෞප්පාදයට යනවාපි පටිසෞපාදය මෙන් මේ වැදකාත් සරල සූත්තරයක් ලිස සරල සූත්තරයක් ලිෙස. පිසවපාදේම කෙටි කරලා සම්පිණඩනය කරලා delante බ ලුව ු ක විාහවලට ගොඩක් අහන ිසවපද සරල සූතරයක් ලෙස ලිය දක් පන්න. මේක නම් බොහෝතැන්වල අහලා තිබෙනවා. ඒයිනි සවබ හොතන මතක තියාගණ්ඩෝන සම්පූර්ණ පරිසවපාදේම සරල සූත්‍රරයක්ක් ලෙස අප ලිය ගන්්ඩෙ ම නැ තන් කටපාඩන් කරගණඩෝන වැදගත් වා්‍ය හතරත් මතැන තියරම්. ඉමස් මිං සති ඉදං හෝතී ඔන්නේ වා්‍ය ඉමස්මිං සති ඉදං හෝතිී. පෙළපොත්ත පෙර ගන්න කියන ක අපි හැමේලාමෝපට කියවා. ඒ පෙළපොතරවනුව මෙම ඉමස්මින් සත ඉදන් හෝතේ ඉමත්ස පාදා ඉදං උපාජ්ජති ඒ ඒක ම මෙතන නැවතනත දියන්දුවමනා කරන්න පෙළ පොත තියෙන විදිට අපි බලමු ඉමස්මින් අසත ඉදන්න නොහෝතේ ඉමත්ස නිරෝධ ඉදන් නිරුජ්ධ ඒ එක තම සරල සෝත්තරයක් ඇතිකල් මොකක්ද මේ ඇතිකල්ලි මේ වේ. ඒක තමයි එක තේරුම මේය ඇතිකල්හි. මේය වේ දැන් මෙතන පොඩි ඔබට මේ භාසාාව කන පොඩි ප්‍රශ්නයක් තියන සමහරිට මේක වැරදිල ලිවත්්දෝ කියල ට හිතෙන්ට පුළුවන්. මේය ඇතිකල්ලි ඒවේ කියලා නැපිකැනෙක්කෝ ය ඇතිකල්ලි මේය වේ හොම තමාකයන් හැබැයි මෙතන ගන්නන්නේ මේය ඇතිකල්ලි මේ යවයි මකදද. මැහැම එකක්ම තිබෙන්නේ කරුණුත් දෙක දෙකවස ජෝඩි ජෝඩු විදිහයට තියෙන්නේ. මොකදද අවිද්‍යාාවනිසා සංස්කාරහටගන්නේ මේ ඇතිකල්ලි මේ ඇතිවේ ඒ එහෙම්ම ඒක වැරදිලි හේතුවක්නෑ නිසා මේ ගැන කියන මේක ගැන ඔබ මේ ඇති කල්ල ඒ ඇතිවේ ඇඩබැ මේ වර්තමානයේ පේන දැන් පෙනම කරුණ දෙකක් මෙිතන තියෙන්. ඒකයි විශේෂත්ව. මේ ඇතිකල්ලි මේ කියන්නේ වර්තමානයේ පවතින තත්ත්වය. වර්තමානයේ පවතිනෝ දැන් අපිත මොකු අවිද්‍යාව ඒක ඇතිවෙන්නේ මේ නිසාම අවිද්‍යාව නිසා තමා සංස්කාර හටගන්න මේ එකට එකක් ඇත දුර සම්බන්ධයක් නෙවෙයි ළඟම සම්බන්ධයක් දැංගම තියෙන සම්බන්ධයක් මේ පෙන්න්නන්න ඒ නිසා. මේ ඇතිකල්ලි මේ වේකෙනෙක වට අ්ඩෝවන වර්තමානීම තිය තත්ත්වයක් ගැනයි බුදුහාන්දුරු ම පැදිලි කරන්න. එතකොට ඔබ මේ කාරණා හතර මතකතියා ගණ්ඩෝන සරල සූතරයක් විදිහට එව් ගන්නන් පටිසෞක්පාදය වැදගත්ම කරුණු කීපයක් තමයි එතනේ දක්වලා තිබෙන්නේ. එතකොට සරල සූතරයක්ක් ලෙස ඉගෙන ගත්තා හම ඉන් අනතුරු අපිට පුළුවනි පටිස්සෞක්පාදයට, යන්න පටිස් සවඋපාදය කියන්නේ මොකද කියන එක ප දැන් තේරුම්ගනිම ළඟෙට අංක හය විදියට දාව පටිත්ස සම්පාදය පටිච්ච සමුපාදය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ඔන්න ඒක වැදගත් කාරණයක් දෙකකට බෙදෙනවා. එකක් අනුලෝම අනුලෝම ඊළඟෙක පටිලෝම ලහිදලා අගට අගයිදල මුලට. ඒකයි, අනුලෝම සහ පටිලෝම ක කියල උගන්න නර මුලින් අප ීගෙනගත්න දැන් සරල සූතරයක් මස් මින් සති දං ෝ මස් උපාදයි දං පදජතයේ වාක්්‍ය දෙක අයිතිවෙෙන් අනු ෝම පටිස උපාදයයට. ඒලාඟට ගන්නවා, මස්මිං අසති ද නොහෝති, මස්ස නිරෝදායි ද නිරෝජ්ජති, පටිචන උපදේ, පටිලෝම පටිචච උපාදයටයි ඔන්නන්නේ දෙක යිතිවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ, මේ අනුලෝම පටිලෝම වසයෙන් මෙිෙහිකරපු ආකාර කීපයක් තියෙනවා අප එකත් බලමු ඊළඟට අපි බල මේ පටිශපාදය අනුලුවෝම පටිලෝම වසිෙන් අපි දැංකිව කරුණු කීපයක් තියෙනවා හත බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවිනි නිසාතිය පටමං බෝධි පල්ලකන්නේ පටමං බෝධි පල්ලංකම් පලවි නිසාතතිය බෝධීන් වහන්සේගේ වැඩ සිටිය දවස් හතා එතකොට ඒ සතතියේ ඒ වැඩ ඉන්නකොට අවසං රාත්‍රීයේදී බුදුරජාණන් වන්සේ පට සවපාදයේ පළමුයාමයේදී රාත්‍රී පළමුයාමයේ මේ අනුලෝමෝසෙන් මෙනහි කර එලාට මධ්‍යමයාමයේදී මධ්‍යමයාමදී පටිලෝමවාසෙන් මෙනහි කර. එලාට පශ්චමයාමේදදි ඇතම් පද පච්චමයාමයේදී මේ අනුලෝම සහ පටිලෝම කියන ආකාර දෙකටම මෙනි කරා ලේසියෙන් කෙනෙකුට කරන්්ඩ බෑ. ඒ තරං ප්‍රබලම මෙනිී කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. එතකොට ඒ බුදු කෙනෙකුට පමණක් කරඩ පුළුවන් සීගරෙන්. ඒකතම බුදුහර මෙහහි කළේ පටිෂෞපාදය අනුලෝම වසයෙන් මෙහි කර පළමුයාමේදී මධ්‍යමයාමී පටිලෝම වසයෙන්, පශ්චමයාමීදී අනුලෝම පටිලෝම දෙකම එක වැර මෙහි කර. එෙකොට ඒකත් ඉතාම වැදගත් කාරණයක් බුදුරජාණන් වහන්සේ පලවෙනි සතියේ මේක වෙනය කරයි කියන එක. ඊළඟටප යනවා පටිච සෞපාදය ගැන කියවෙන මම කිව පටි සවෞපාදේ පාලි වචන නිසා ගොඩක් අය අකමැති වගේ පේනොයි කියලා. පාලි වචන මේ වචන කීපේි දැනගන්නන්නේක හොඳ ඒක දැනගඩ ලෙසි. මොකද පටිච්ෂ සෞපපාදය අංග දොළහකගෙන් යුක්ටයි දොලහක් තියනවා ඔන්න ඒක මෙනිෙහිරගණ්ඩුව එක දැනගණ්ඩුව. හැබැයි. හිතන්න ඔබේ පොත බැරලගන්නට ඔබේ පොතට පේවා පොතට අනුවනම් තියන කරුණු විකුළහක් වගේ නීද කියල ඔබට හිතන අංගදාලාය එක කොළහයි පොතේ. හැබැයි එකකුලොස්විනිියක දෙවනූ තියන කාරණයක් පරික්ෂවපාදයට අයිති. එතකට අංග දොළහත්යනො පරිෂවපාදේ. අංග දොළහ අප බලමු අනුලෝම පරිි සෞපාදේ මේකම තමා පටිලෝම වෙන්නත්. අනුලෝම පටික්්ච සවපාදේ. මකිව පටි සවපාද අපිටෝ ෙන් විභාග සඳහා අපි සූදානාවෙන්, පේ දැනුමතමමා වැඩිපුරු මේේ විලා වර්ධනය කරගණ්ඩ වෙන්නේ. ඇතකර මේකන ගැඹුරින් අධ්‍යනය කන්න ඔ හිතේ පොඩ්ක් කොක තියා ගන්ඩ කවදා හරි ම පටි සහපාදේ ගැන අධ්‍යයක් කරනවා. ඔයලා බලනෝ! කියලා ඔබ නිකම් මතගේ තියාගන්න, පඩි සවපාදී අංග දොළහා ගැන අපි දැන් බල අංග දොලාහක් තියෙනවා. එතකට ඒ අංග දොලාහාමොනවාද කියලා බලමු. ඒක මේක අප බොහොම දන්නක අවිච්ාක්. ඔබට පුළුවන් පොතෙත් ෝක තියෙනවා අවිච්චා මේගේ කරු දොලා ියලා තේරු මිස් රහහිලියයාගන් ෙතුරපට පඩන් කරන්න ලේ ස අවිච්‍යා කයන ොදනීම මොද නොදනීම චතුරාර්ය සත්‍යය නොදැනීම චතුරාර්ය සත්‍යය නොදැනීම නෝගතම අවිද්‍යාවකයන් අවිද්‍යාව කැන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම දෙක සංකාර දෙ සංකාරගයෙන් කුසල්ලකුසල් රැස් කිරීම ඊළඟට විඤ්ඥාන තුන විඤ්ඥාන විඤ්ඥානීකයන්නේ ඉපදෙන්ඩ අපි තල්තැනක උපත්ති ලබන්්ඩ ඕනෑ කරන ප්‍රතිසන්දිී සිත විඤ්ඥානයකයන් විඤා ඉතකොට ඊළඟට නාමරූප නාමරූප නාමරූපකයැන්නේ මනස සහ කය සිත සහ ශරීරය. නාමරප නාම රූප නිසාමකොද වෙන්නේ හටගන්නවා සලායතන පහ සලායතන සලායතන කියන අපි දන්නව ඥායතනහයක්නි. සලායතන නිසා හටගන්නවා පස්ස මේක හොඳට මාප්‍රාණ පස්ස කියන එකත් මතකතියා ගන්නඩ නැතිව ලියන්ඩ එප මාප්‍රණකුරේ ලියන්ඩුවන පස්ස කියන්නේ ඉස්්පාර්ශය. ඉළඟට හත වේදනවා. වේදනා ඒළඟට තන්හා තන්හා නවේ උපාදාන දහය භව එකළහා ජාති දොලා ජරා මරණ සෝක පරිදිී මේක තමා පොතේ ජාතිය වලින් පස්සේ අංක්‍යයක් නැතුූ තියෙන්. ඒකත් මතක තියා ගන්ඩ එතකො ැන්ගන්න අනුුවම පටිස උපාද දැන් අපි කරුණු දොලහගැන අවබෝධයක්තියවා අප පහුබලන් අවිද්‍යාව ගැන්න නොදැනීම සංකාර ගැන කුසල්ලක්ුසල් රැස්කරීම විං ායගන් ප්‍රතිසාන් සිත නාම රූපකයන්නේ සිතසිතසාකාය සලායදනගැන් ඇසකන්න නාහසේ දිවසරීරයේ මනස පස්සකයන් නිස්පර්ස ඉස්පර්සකනු ටැන්ගේ විතර ගෑවැෙනනි කක්නෙේ ඇයට යම්කිසි රූපයක් හඳු ගණඩ ඇහේ ඒ රූප ස්පර්ෂ වෙන්ඩුවන. හොඳ සබ්්‍යයක් කන්ඳරු ගන්න කානේඒ සබ්ද ඉස්ප පර්ෂ වෙන්ඩුවන. ගඳ සුවන් හඳු ගණඩ ඒවා නාසේ ස්පර්ෂ ෙන්ඩූනේ. රස දැගන්ඩේවා දිවේ ස්පර් වෙන්ඩුවනේ ඔක්කොටම් පත්ස කියල කියන් ස්පර්. ඉළඟට වේදනා ස්පර්ශයක් දැනුන ගමන් අපි වේදනාවක්දන මේ කහොඳයි. අන් එක වේදනාවක් වේදනා කියෙන වදීම. वेද කියන්න දැන්න අපි තැන්න තුवाල ව ද රිදධනග තියෙන් ඒක විතරන්නන්නේ ේදනා ගැන විඳීම. පින්දී කාර තුුණනකට සිද්ධවෙවා. සැප වේදනා. හොඳ මිහිරි ගීතයක් එහෙම වුණු හරි මිහිරියයක් සිතට සැනසීම අප අපහන් දවා. දුක්ක වේදනා කවරුහර වෙලා යටටිකෙන් කට කාක තිෙ කැෑගන. ඒකොට බුදු අමෝගලා අපි අ අදකෙන් කනවා ගන්නවා. ඒක අමිහිරි. එකොට වේදනාව නරකයි. ඉලට මධ්‍යස්ථයෝ ඇති සාමානය ෝ ප දැංව පන්තිිකාර ල්න්න ට පාර මන හරිෙ බස එකක් රමක්කරයනට ෝවන ක්ාග න ලොතරයි විුුණ කෙනෙක් සිදුුවක් දාාගනයන්න්න පුළුවන් ඒ අපි ඒට මධ්‍යස්ථයකච්චර අපි ගණන් ගන්නේ. ඉල ඒ වේදනවාකාර තුනයි. තන්හා කියන්නේ තන්හාාව කැන ආසාාව. අ හොඳ දෙයක්ු මිහිරි දෙයක් හිතට වැදනති ඒකට ආ සහිතෙනවා. ඒක ආශ බවට පත්තව හිතේ ඒක තදිින් අල් ගනන ඩුපාදාානය කියැන්නේ දැඩිල්ලෙේ සල්ලා ගැනීම මේක ගොඩක් වැදගත් දැඩිවල්ලා ගැනීම අල්ලා ගැනීම මොගෙන්ද මේ සිතින් දැඩිවල්ලා ගැනීම. අති එමනි මේ සිතින් සිතන් දැඩිවල් ගත්තමක නො ස්කෝල ඇරල් හෙමයි බස්ලම යනකොට ලමයි බස්ගන ශීත්‍රකගේ වාඩියවල පාරදියා බලානට හිනහාවිවියන් කදම මොහර දෙදයක් හිතිං අල්ලගෙන ඇ තනීම් හිත හිතායන. දැන් ඔය පාර එන ගොඩත් කනෙ කතා කර ටැහෙන්නේේ ඒ වෙන කල්පනාව කියයන ොනකල්පනන්ද මේ උපා දානීෙන් යන්න මොනහරි දැඩියව සිතින් අල්ලගෙන සමහරය ගෙවල්ලල පාඩ රන හ ර ඩ ල ඉන්නගම පොත ද බලාලග න්ඩල ොකදම අන්ල් පරණ කොටෙල නාට්‍යයක්ම් මතක් කල මෙ තැ පරණ සිද්ධයක් මතක් කලලා මේ සිතින් දැඩිවල්ගෙන ඒතියෙ හඳ කතන්දරේකට ඒක තමන් ඒකට ගිහිල්ල සිතින් දැඩි අල්ලගන ඒක දුක හිතන දෙයක් කලලා තමාන් ටැන්ඩේන සමහර චිත්‍රපඩි බාලකොට මේ බලාගෙන ඉන්නේ වාඩි වෙලා ඉන්න ගමන් කඳලු එක් කරෙන. ඇඩිනෝ සිතින් දැඩි අල්ල ගන්න. එතව සිතින් දැඩි අල් ගත්තම් පස්්චේය අයි භවය භාවය කියන්නේ ඉපදෙන්ඩ සුදුසු තෑන සුදුසු තැන මිනිස් භවයක් පේවා තිරිශම් භවයක් පේවා දේව භාාවයක් පේවා ඊළඟට ේත භවයක් වයෝ මේ කොහයාරි උපදන්ඩ භාවේ. භවය තෝරගත්තම් පස්ස ජාති ඔන්න ඉපදීමක් කටගන්න. ඉපදීමක් ඇතියුණු. ඉපදීම නිසාමකොති වෙන්නේ ජරාවට පත්වෙනවා වයිෂටයනවා ලෙඩව මැරෙනවා එලාට සෝක කියන්නේ පැවෙනවා පරිදේව කියන්නේ අඩනවා මෙන්න මේවාට පත්වනවා. එතකොට ඔන්න බලන්ඩ මේක අපි බලමු නැවතත් මුල ඉඳලා ආපව සැරයා මෙන්න මේ කකාණනාටිකම පදැ පටිසන පදයත. අවිද්‍යාව නි සංස්කකාර හොදර දේරු ණඩ අවිද්‍යාව මෙතතින්ට නිසා කෙලාදාගත්තා මොක්්පමරි නිසා නිසා කෙලදාාගත්තා මහරි තේරනෝ පැහැදිලි. මොකද. අවිද්‍යාව නිසා සංස්කකාර හටගනි ංස්කාර නිසා විඤඥාය හටගනි, විඤ්ඥාන නිසා නාමරූපහටගනි නාමරප නිසා සලායතන හටගනි සලාඇත නිසා පර්ෂය හටගනි. මොකද මේ ඇසකන නාසේ දිවසරයේේ තියෙනකොටන අපිට මේඒවා දැනෙන්නේ ෂස් පර්ශය හටගනි, පස්සවේදන සංඥා. ස්පර්ශය නිසා වේදනාවක් නැතැම් විඳීමක්. හොඳද නරකද සැපද කියලා හිතනවා. විඳීම නිසා තන්ාව තන්හාාව නිසා උපාධාන උපාධානය නි භව භවය ජාති නිසා චරාමරණ සෝක පරිදේව. එදවට පාලියෙෙන්ම මේක තිබෙන විදිහත් අපට දැනගණඩ පුළුවන් ඔබට පාල මාරුකව ොදැන් අරි සරලයි තේරෙනවා. දවසක් මම ඉස්කෝලෙක උගන්න්නන්ඩ ගිල්ලා කොළ හැ පන්තිර ගහිල්ලා. ලමයිඉග පලිදන්න අත උත්සන්න කෙ කවරුවත් අත උසන්න පාලි දන්න ඇත උසන්න කෙනන කවරුවත් අත උසන්න. ඇගේ ළහනුකොට ගෙනන අපි දහම් පාසල් කියන නමයි පන්දිර විතරයිගේ දහයි පන්දිරිගේ අපට පාලි ගන්නට කෙනෙක් ටේනෑ. ඊට පස්සමීමේ පොඩි පන්තියකට එකේ පන්තිය ළමයත් පාලි දන්නවන. ලදුරු පාසල් යන්නු ළමයත් පාලි දන්නවානනි ඇයි කොහොමට පාලි දන්නන්නේ දර මල් පූජ කන්න වන්න ගඳකුණෝ පේ තම්ම මම පාලි අමාර වන්නේ ඒළඟට අම්මට වදන ගාථාව දසමාසේ පාලිනි එට පහම් පූජා කරන්න ගතාව මේ පාලිනි එනම් පාලිි කවරු දන්නවා වත් තේවගේ තම එතකොට ඔන්න අර අක්චක හදාගම් අර කාරණා දොලා අවි්‍යා පච්යා සංකහා රරතියනකා පහුලිය අන් තින්න ලට පල්ලිල්ලිප එක මේක විර අලුති පච්චා කියන්නේ නිසා අවිද්‍යාව නිසා සංස්කාර හට ගනිී පාලියෙන් කියන්නේ අවිද්‍යා පච්චා සංකාරා සංකාර පච්චා විඥානං විඤඥාන පච්චා නාම රූපා මෙතන් ඉවරය වෙන වචනෙන් අයි පටන්ගන්න එක්චරයි සංකහාර පච්චයා එහෙමමයි විඤ්ඥාන අර තුිනි වච්චනයෙන් ගත් වි්ඥාන ඒලකට මේ ඉවරෙන වචචන මේ ඉවරෙන වචන මතැන්ට ගත්තා ඒලාට මේ ඉවරෙන වචන තැට ගන්න වි්ඥානයි පච්චයා අවිද්‍යාපච්ච සංකාර සංකාර පච්චා වි්ඥාන විඥාන පච්චා නාම රූපන් එ ට පස්ස තම නාම රූප දෙක හටගන්න නාම රූපං නාමරූප පච්ච සලාහිතන සලාතන පා පස්ස පච්චා වේදන ේදන පච්චා තන්න තන්න්න පච්චා උපාදාන උපාධන පච්චා බව පච්චා ජාති ජාති පච්චා ජනාමරණ සෝක පරිතය. ඔයි ලේසින පරිිච උපාදේ තු රමාමරුවක් නෑ. අරි සරල. මේ වන දෙක තුන ඉදිග ග න වචන තේරු මෙහමයි නමරූප ගෙනක නාමරූප තම තේරුම ට ට සර යි. විඤ්ඥාණ කියෙ ක අපි දන්නුවන් විඤ්ඥාණී සංකහර මේ වගේ තේරුම පාරත් නික ඉන්න ම කඩදාදික කියිය බලන්න එතකොට ොට මාර ෝක්ුම නැතින පටි සවපාද හර සරලයි ලේසී කෙලා ඔබටම තේරෙනවා. ඒනිසා මම කිව ඔබට පටිස් සෞපාදය ගැන මේක තමා මේ අනුලෝ ඕම පටිස් සවපා. දෙතකොට මේකම පටිලෝම පටි සවපාදය වඩක් පුලන් නිමොකද මේටිකම් බල අතකොට මේ අනුලෝම ඒ විදියට යනවා මුළලේඉඳල අගට එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ මොකදදවෙන්න අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිව අවිද්‍යාව නැතිවීම සංස්කාර නැතිවී එතකොට මේ අවිද්‍යාව නැතිවීම සංකාර නැති සංකාර නැතිවීමෙන් මේ ා ැතිවනු ාය නැවීමෙන් නාමරූපනැයන. මර ප නැවනති සලාත නැතිවන සලාත ැතිවන ති ස් පර්සය නැතියන. ස්පර්ස නැවීමෙන් වේදනාව නැතියනු. වේදනා නැතිවීමෙන් තහා නැතියු. තන්හාාව නැතිවීමෙන් උපදාන සිතින් දැඩිය අල්ලගනීම නතිවීම. ඒකන උපදාාන නැතිවනු භවයක් නැතියනු. භවයක් නැතිවුණු ාතියක් නැතිවනු ඉපදීමන් ැතියන. ඉදීම නැතිවනෝති ජරා මරණ සෝක පරිදව දුක් දෝම් නස්මීම මොක් අත්ත නෙන. ඒනිසා. පාදය අනලුව මවාසයෙන් සහ පටිලෝ මවාසයෙන් ඔබ මෙනෙහි කරන්න දැනගෙන ඉන්ඩෝන නාමික නාම මාත්‍රයෙන් හරි අධ්‍යනයක් කරන්න අවබෝධයක් ඔබළඟ තිබිය යුතුම වෙනවා එතකොට ඒ ආරණාටික සිහියතයාගන්න ඊලංක කාරණීට අපියම් ඊළඟට අපි බලමු මේ පටසවපපාදයේ මේ සසර දුක නැතිකිරීම තමා පටිසවඋපාදයේ ප්‍රධානම වැදගත් කාරණය අසර දුකට තමා විසඳුව මේ අපි හොයන්නේ හැබයි සමාජගත ගැටලුවලට සමාජගත ගැටලුවලටත් මේ පිසාපාදය උත්තර හොයාගන්න පුොලන් සමාජයන ගැටලුම් කද අසමගිය දුරාචාරය ඊළඟට දුරාචාර අසමගිය ඊළඟට දිලින් දුකම මෙතමා සමාජය ගැටලොට මූලික හේතු. තැ එක තැනක බුදුහාදරෝමී හේතු පලවාදයට අනුව උගන්නනවා චක්කවති සීහ නාදකෙන සූතරයේ දුප්පතුන්ට ධනයේ නැති නිසා දුප්පතුන්ට ධනය නැති නිසා නැති නිසා මොකක්ද වෙන්නේ මේ මේ සොරකම පටන් ගන්න දුප්පතුන්ට ධනය නැතිකමන් නිසා දිලිඳුවේනවා තවත් දිිඳේ නන එතට දිලිදුකම නිසා දිලිදුකම නිසා හටගන්නවා සොරකම එතකොට සෝරකම නිසා මේ සෝරකම සමාජයේ වැඩි වෙනකොට මොකද වෙන් අවි අයුද හදනු අ මිනිස්සු හදනු මේ හොරකම් කරගන්න අපේ මේ මොන හරි කවරගෙනු මිනිසු අවුද හදන පටගන් නිකන් යකඩ තලාගෙන හරි නිකන් දඩු මුගුරු වැරගෙන ාරිේ අවි අවද ඇතිවු අවි්‍යයුධ හදන්න නිකන්නේ වෙන්නේ අවි අයුද නිසා ආයුධ නිසා ප්‍රාණ ගාත ඇති වෙන. ාගහත එතකොට ප්‍රාණගාත ඇති වුණම් පස්සෙ කවුරු හරරි අහනෝනං ඔබ ප්‍රාණ ගාතයක් කරදදි කර ඉට පස්සවු නෑැක කියන්ට පටගන්න ප්‍රාණගහතය නිසා බොරුව හටගන්න සමාජය. බොරුව ඒළඟට කේලාම ඒදේවල් හටගන්න. ඒලාම් කියන්ට පටන් ගන්න දැක්ක කෙනෙක් නැත්තන් කියනවාගේල්ලා බොරුව කේලා. එතකොට මේ බොර බොරුව නිසා හටගන්නවා කාමේ වරදම හැසිරීමම් මටන් පටන් ගන්න බොරුවන්. බොරුවෝ නිසා කාමී වර්දව ඇැසිරෙනවා. ඒ ළඟට පරු සවචචනකීම හටගන්න. කාමී වරද බොරුවෝ නිසා. කාමේ වර්දවා හැසිරීම. එතකොට මේ මිත්‍ය දරෘෂ්ටි හටගන්න ට පස් මිත්‍ය අදෘෂ්ටිය නිසා අධර්මවාදිී ආශ්‍රය කරන්නට පටන් ගන්න. අධර්මවාදීන් ආශ්‍රය කරනකොට හාමුදුරුවරු ගුරුරු වැඩිහිටියෝ දෙම ඔපෝ කාටවා සලකන්නේ මොක අධර්මවාදීන් නිසා අර. දේවදත්ත නිසා අජා සතත් ඒත්තට පත්වනි අනඒ වගේ දේවල්ලට අනිති මේ බලඩ ගැටලුවට මුල් හේතු හේතු නිසා මේක වනවා ිලින්ඳකම නිසා සොරකමටකගන සොරකම නිසා වියවෝදධාදන අවිියයෝදධහදපු නිසා මිනිස්සු මාරණඩට ගන්න ප්‍රාණ ගහත නිසා බොරු කියන කේලාම් කෙන බොරුව කේලම වැඩි වෙන ගොට සමාජයේ දුරාචාර පටන් ගන්න එතකොට මිනිස්සෝ ගොඩාත් දෙනෙක් මෙන්න මේ හේතුවන් නිසා සමාජය ගැටලු හටගන තියෙන. සමාජ අද තියන ගොඩා කැටළේකෙන්. එතකොට මිනිස්සෝ දැන් අර විඳීම අපේ පරිසං පවාදම තියෙන කරුණුටිකක්බලන්නකු තන්හාාව නිසා මොකදද ස් පාර්ෂය තන්හාාව නිසා ගන්නු තන්හාව නිසා උපාධාන හටගන්න. උපාදාානකෑන දැනව ඇට හට ගැීමනි උපාධාන නිසා. තමන්ගේකම තමන්ට ඕන අයිතිය තමාගේ අයිතිය. ඒ අයිතියනිසා ඊරරිසි්‍යාව කෝදේ වර තමක ක ක් ළට අන්ඩ දෙෙන් දැන්ව ආදරී කරන අතර වුණත් ඒ ආදරය කරපු තමන්ගේ ආදරවන්ති්‍යයක්න් විශ් විද්්‍යාල වල ස්කෝල ොට ය මරදාාවන බැකපුකම. ොහෝ දෙනෙක් සමාජයේ ඕනුම කෙනෙක් අද පෙළබෙනවා ආදරේය කර ඒ තමට නැතිව කලද න ට ළඟට වි්දුම දයට පොයන්න්නේ මරණක රන්නේ තම අඊළට තෝරගණන්නේයායට ඉඩ දෙේදිනන්නේ ඒවාගේ බොහෝ තැන්වල ගොඩා කපචාර අපිට අහන්ට ැබිලා තිබෙනවා. විධ පුද්ජලෝ සමාජයේ මොන තරාතරරිමයාදදි කියෙලනේ මොන රස්සාහාව කරන කෙනදි කියෙලනේ. මෙ හිතරාවන් පස්සේ තන්නාවාම උපාධානී ගත්තාහම දැඩියව සින් අල්ලගත්හම තමන් අධර්ම වාදිීන් ඇසුරුරනෝට මිත්‍ය අදෘෂ්ටිය හිතේ යෙනකොට මේ සමාජ විධ ගැටලුවලට ඒක මුලක් වෙනවා. මුල් වෙලා යනා පහුගේ කාලි තිබිච්ච ප්‍රවෘත්තුතිවාගේ. මිනිස්ශ්‍රේම ද තන්නාවෙන්. මුස පත්තුවෙල අධර්මයට යොමු වෙලා තිය අපිට පේනු අර මේ දිදහස් කරවල සුනාමියාවට පස්සේ සුනාමියාවට පස්සේ මේ මිනිස්සු ගසාගන යනෝ වතුරු මුහදට සහර පැනලලා මාල කඩාගන්න බලන්ඩු මොන තරම් අපභචාර වලට පෙනළබිලා දිකේ මාල කඩාගන්න දූන මිනිස්සු දකින්ට ලැබුණු ති ඒවාගේ විවිධාකාර ගැටලු හබිට ඇති වෙලා තිබෙන බව පේනවා සමාජයේ විවිධ තරාත රම්මුල පුද්ජලෝ අවදහදාගන පිහිියවලින් ඇනගෙන මරාගන ඒහම දේවල් කරනව සමහරු මේ මේ ඔය ප්‍රවිධදට යොමූ නම් පස්සේ අම්මගේ කන කපාගෙන කරාඹය රංජාන. හේතකුට ඒවාගේ ජාති මිනිස්ු බෝවෙනවා මෙන්න මේ දුරාචාරය හටකත්තතාම්ම ඒකට හේතු පලවාදිීව බුදුහාන්දුරෝ චක් පපවති සිය නාද සෝත්‍රය මේ කාරණාටික උගන්නලත් තිබෙන. ඉතිං ඒවාගේම දැන් අපේ බලමු ඔබට විභාග සඳහා සූදානං වෙනකුට විභාගගේ ටුවමනා කරන විදියේ ඔබට අභ්‍යාසයක් එම ඇත්තම් මේ දැනකට වැදකත්රු ික් පොයි පොතේයගින් ඔපට සටහන් කල්ලා තිබෙනවා. ඒවගේින් මේකිතාව වැදකත් කාරණ තුනක්පොපොට මතක් කල්ලා අ දෙන්නඩෝන මේ සෝ සම්බන්ධව මහා නිධාන සූතරේ කලකෝලාහල ඇතිව ආකාරයව ගන්නවවා මහා නිාන සූත්‍රයේ. නිධාන සූත්‍රයේ ඔය හේතු පලවාදීට පටිස් සංපාදයට අනුව මේකේ කලකෝලා හල සමාජය ඇතිවෙන ආකාරී. ඒවාගේ චක්වාවය සයනාද සූත්‍රය ඒ සූත්‍ර ටිගත් උබ බලන්ඩ නාමිකවත් මතකතියාගණඩ ඕන ස්ටක්වතය සීහනාද සූත්‍රය දිලින්දඩ දනේ දෙනකොට මේක ච් පැත් ලින් න පොහ සත් බව පති න හසත්තු ම ොරකම් කරන්නේ හරකම් කරන්න ෙකට අ ්‍යාවද නි්පාදන කරන්න ඕන්න. අවියාදු නි්පාදන කරන්න නතම් ප්‍රණ ගහතය කරන්නේ ප්‍රාණ ගහතය කරන්න ැත්තම් බරු කියන්න බුර කියන්න නැත සමාජ අපචර ගඩා කඩු මේලෝක බෞරගයන්නට කර් බැරි අපරාධයක් නෑ කියල බුදුහර එක වෙලාක් දේශනා කරන. එනිසා ඒක ද තීළඟට අ්‍ය වචගොත්ත කියල ස ූත්ත ඒ එක. අගි වච්චගොත්ත අගි වච්චකොත්ත සූතරේ ඒකත් වැද ටරුණුපපු ගන්න නොදැන් වච්චකොත්ත කියන මුණ දක් බුදු හරළගට ඇෙල්ල බුදුහඳරුත් එක සාකච්චාරන්නට මේ හේතු පලවාද ගැන්න සාකච්චාවා ඒක කිවටිකට ේරු ෙබ බුදුහර කියන පොල ටොඩ ටක් ගන මත ල ගිනිතිියයන්නු ඒ කිව. ඒක කලා එතට ගිනි ගන්න. රහතන් වහන්සේ කොයිවාගේ දෙක අහන ප්‍රශ්නයකට. එතකොටම ගි ක ත්ව ද ත් පත්ව ො නි පත්ව ප ෑ කොල ො රප ටික නිසාස පත්ව එතකොට ගිනකොට නියවන කම්පා ට ියවුණ ව නේද වුණ ොව නිසාද ියනි අර කොල් රෝඩ ප ෑල් ි ව ප බුදු හටක කර නි තමයි සර ගමන තන්න වාද ැතිවුණ න් පස්සේ. ිනිසුන්ට නිවී මැති කරගණ්ඩ පුළුව මේ හේතුව නැතිවිට පලේ නැති වෙන ඒතම බුදු හන්දරුව හතු පලලාවාදය තුළින් පැදිි කල්ලදදු නිතොටු මේ සූතර තුනත් ඔබ නාමිකෝ මතක තියාන ොහොද කෙටු ප්‍රශ්නාාදයට ඔපට ඒ සූතර නම් කරඩවාගේ එන්න පුළුවන්. ඊළඟට බලාගණ්ඩ ඔබේ ගැටලුව විභාගයට මූුණ දෙනකොට දිනපතා පාසල් නපැමිනීම මොකද වෙන්නේ පාඩම් අත පස්ස වෙනවා අඔන්න විභාග ලකුණ ගණ්ඩ බැුවීම ඉළඟට දිනපතා පැමිණීම නිසා පාඩම් පහසුවනවා මේ හේතුව නිසා මේ පලේ ලැබෙන ඒ කමිය ගන්න අනිකෙලීම. හේතුව නිසා පලේ ලැබෙනවා. සමහරවිට ඔබ උදේට කෑම කන්නතු පහසල්ද නවා ඒට පස අන්තය ද න කන්ය ද හේතුම ගත්දර කෑමටික් නොගෙන ෙම යයි සරලදකට නෙව හතු පලවාද තියෙ නමත් ඔවේ පහසුවූතන්ද. අවබෝධයේ පහසුව සඳහ මම්මේ මතක්කර ඒ කරුණු කීපේ අපට මතකතියාගන්න පුුවන් ඔපට. නම ගැටලුවක් පෝනම එකක හේතු හොයන්ුන් හේතු ොයන්නතු උඩම් පැලෙස්ට දාලා විශ් දන්ඩ පුලුවන්කමක් ඇත්තනෑ විභාගයට මොනවාගේ ප්‍රශ්නයක් පිපට මේකෙන් සගස්කරගන්න පුලොන් වේද කියේලා හේතු පලවාදයවාදය සරල සූත්‍රයක් ලෙස ලියදක්වන්න. සර සූතරක්ේ සපියර මුලින් කතා කරන්න සරල සූත්තර දෙකක් හේතු පල වාදයේ අංග තුනක් කෙටියෙන් හඳුන්වන් හඳුන්වන්න ඔය වගේ ප්‍රශ්නයක්ෙන්ට පුළුව ඒ වගේ තුන් එන්නකොට සපි හැමදාම කියන මේ විස්තරත්මකෝොලියන් ෝනය කරන ප්‍රශ්නයක් එන්නේ ඔබ පන්තිකාමරයේ කාමර ඇති වූ ගැටලුවක් හේතු පලවාදීව විසඳූ අයුරු පැහැදිලි කරන්න ඔබේ අධදැක මේ සුරින් පැදිි කරන්න ඔයාගේ ප්‍රශ්නයක් අපිට විවාහගට ඒ කියලා අනුමාන කරන්න පුළුවන්කම තියනු. එතකොට ඔබ මම කිවවෙ මේ හේතු පලවාදය තියන කරුණුටික නැවතනැවතම මේ මේ කරන්න් ආපෝ සැරයක් බලන්ඩ හේතු පලවාදය ගැබුරුයි කිය එක සිහතියාගන්ඩ ගැමුරුයි කළම අතාරෙන්ඩෙපා සරලයි තේරුන් ගනීම අපිට උූමුණ වෙන්නේ මේක අදහස්ටික තේරුම් ගණ්ඩ ඕන මේ ගැන යම් කිසි පැවරුමක්කරපුහම ඔබට ඒ තවදුරටත් අහුරු කරගන්න පුළුවන් කරුණ දොල හිතියන්නේ කරුණ දොලහ පාඩන් කර ගත්තාහම පටි සවම්පාද ැන කුමත්්දකයෙක මේ සරල ඉගැන්නේ ඉංක්‍රමයයක් අදම යෝදාගත්තය ඔට මේ ගැුරු වචන පාච්චි කර නැව. ඒගේ මේ ගැන මම නැවතත් කියයෙනවා. අධ්‍යනයට විසාල පොත්්පත් සංඛ්‍යාව වල් ලීවිලා තිබෙනවා මේ ගැන කොටාක් කරුණු තියනවා සමාජයේ විවිධාකාර දේශනා තිබෙනවා. ඒ වගේෙන් අපිට මේේක තේරුම් ගණ්ඩ අවබෝධ කරගණ්ඩ මහන්සයක් ගණ්ඩඕනේ කරනු අයි කෙනෙක් ම සීපත් කරනවා ඒමන අපි අදර පාඩමනවත්තනවා ඔබෑමදිනාටම திருරුවන් සරණ ප්‍රාත් නා කරන.